සියලු දෙනාටම තෙරුවන් සරණයි. පුතේ අපි ප්‍රශ්න පත්‍ර පන්තිය පටන් ගමු. මේ පේපර් ඩිස්කෂන් ක්ලාස් එක පටන් ගන්න කලින් මම ඔයාට මේකෙදි කරන වැඩසටහන මොකක්ද සහ මේකේ තියෙන අරමුණ මොකක්ද කියන එක මුලින්ම පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට ඔයාට ලේසි මේ වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න. එතකොට ඔයාට දැනෙනවා මේ වැඩේ කරාට පස්සේ ඔයාට ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද කියන එක. මුලින්ම මම ඔයාට කියන්නේ පියෝ පේපර් එක ගැන කතා කරොත් අද දවසේ අපි මුලින්ම පටන් ගන්නේ පියෝ පේපර් එකක්. එතකොට මේ පියෝ පේපර් එක මම හදලා තියෙන්නේ කෙටි ප්‍රශ්න ටික දාලා තියෙනවා, ලොකු ගණන් කිහිපයකුත් දාලා තියෙනවා. එතකොට මුලින්ම මම පියෝ පේපර් එකේ ඒ කොටස සඳහා දාලා තියෙනවා මාපාංග අසමානතා, ඊට පස්සේ අවකලනය කියන පාඩම පාවිච්චි කරනවා, සරල රේඛාව පාඩම පාවිච්චි කරනවා, ත්‍රිකෝණමිතිය කියන පාඩම පාවිච්චි කරනවා. එතකොට ඒ කොටස සඳහා කෙටි ප්‍රශ්න වලට මෙන්න මේ පාඩම් හතර මම පාවිච්චි කරලා තියෙනවා. එතකොට මුලින් අපි සාකච්ඡා කරන පියෝ පේපර්ස් හතරේ, ඒ කියන්නේ අද තමයි පළවෙනි කොන පටන් ගන්නෙ. ඔය වගේ පියෝ පේපර්ස් හතරක් යනකම් මම කෙටි ප්‍රශ්න දාන්න පාවිච්චි කරන්නේ මේ පාඩම් හතර විතරයි. මොකද මේ පාඩම් හතරෙන් ස්ථීර වශයෙන්ම කෙටි ප්‍රශ්න ලැබෙන ප්‍රමාණය මම මෙතන දාලා තියෙනවා. දැන් මාපාංග අසමානතා පාඩමෙන් කෙටි ප්‍රශ්නයක් පේපර් එකේ A level පේපර් එකේ ස්ථීර වෙනවා. අවකලනයෙන් කෙටි ප්‍රශ්න දෙකක් එනවා පුතේ. ඊට පස්සේ සරල රේඛාවෙන් කෙටි ප්‍රශ්නයක් ඔයාලට ලැබෙනවා. ඊළඟට ත්‍රිකෝණමිතිය පාඩමෙන් කෙටි ප්‍රශ්නයක් ලැබෙනවා. එතකොට මෙන්න මේ පාඩම් හතරෙන් කෙටි ප්‍රශ්න කරන්න හොඳටම ප්‍රැක්ටිස් කරොත් අපි මේ පේපර් සාකච්ඡා කිරීම මගින් මේ පාඩම් හතරෙන් එන කෙටි ප්‍රශ්න ටික කරන්න ප්‍රැක්ටිස් කරොත් අපි හොඳට ප්‍රැක්ටිස් කරොත් ඔක්කොම කෙටි ප්‍රශ්න කීයක් සෙට් වෙනවද? අපිට කෙටි ප්‍රශ්න පහක් පුළුවන් වෙනවා. A level PO paper එකේ කෙටි ප්‍රශ්න 10යි. ඒ කෙටි ප්‍රශ්න 10න් 5ක් මේ ලකුණු කළ තියෙන පාඩම් සෙට් එකෙන් එනවා. එතකොට කෙටි ප්‍රශ්න 5ක් කියන්නේ සමස්ත ලකුණු 125ක්. අර ලකුණු 250න් එක කෙටි ප්‍රශ්න ලකුණු 25ක් දෙනවනේ. එතකොට මේ ලකුණු 250න් ලකුණු 125ක් හුරු කරන වැඩක් මේ කරන්නේ මුලින්ම. කෙටි ප්‍රශ්න පැත්ත එහෙම. ඊළඟට කියන්න ඕනේ මේ කෙටි ප්‍රශ්න 5ක් මම මුලින්ම සෙට් කරන්න හේතුව තමයි මේ වෙනකොට තියරි පන්තිවල ඉගෙනගත්තු ළමයිටත් ඕනම තියරි පන්තිකට සහභාගී වෙච්ච ළමයිට මේ පාඩම් ටික මේ වෙනකොට ආවරණය වෙලා තියෙනවා. එතකොට මේ තියරි පන්ති යන කට්ටිය ෆස්ට් ෂයි කරන කට්ටියටත් සෙකන්ඩ් ෂයි කරන කට්ටියටත් දෙගොල්ලන්ටම මේ පේපර් ක්ලාස් එකේ ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන විදිහට තමයි මම මේ පේපර් එක මුලින් සකස් කරලා තියෙන්නේ. එතකොට කෙටි ප්‍රශ්න 5ක් A level පේපර් එකේ ස්ථිර වශයෙන්ම ලැබෙන PO වල ලැබෙන කෙටි ප්‍රශ්න 5ක් තමයි මේ මම බෝඩ් එකේ දාලා තියෙන්නේ. මෙන්න මේක පේපර් එකේ අපි සාකච්ඡා කරනවා දිගටම. පේපර්ස් හතරක්, PO පේපර්ස් හතරක් වෙනකම්. එතකොට දැන් ඔයාලට ගැටලුවක් එන්න පුළුවන් PO පේපර්ස් හතරෙන් පස්සේ පස්වෙනි PO පේපර් එකේදී මොකද වෙන්නේ කියලා. පස්වෙනි PO පේපර් එකේදී නැවත මේ කෙටි ප්‍රශ්නව විභාගෙට එන, දැන් තව පාඩම් උගලන්ට එකතු වෙනවනේ ඉස්සරහට. එතකොට තව විභාගෙට එන තව කෙටි ප්‍රශ්න පහක් මෙතන ඉතුරුයිනේ. අන්නේ පාඩම් වල කෙටි ප්‍රශ්න මේකට පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් විදිහට ගණිත අභ්‍යවනයෙන් කෙටි ප්‍රශ්නයක් හැමදාම ඉලල පේපර් එකේ එනවා ගණිත අභ්‍යවනයෙන්. ඒතර ඒ ගණිත අභ්‍යවනයේ පාඩම්, ඒතර සංකරණ සංයෝජන අපි හිතමුකෝ. වෘත්තයේ පාඩම කියලා හිතන්න වෘත්තයෙන් කෙටි ප්‍රශ්නයක් එනවා. අන්නේ පාඩම් වලින් ඉදිරියේදී දෙන පේපර්ස් වලට අන්නේ පාඩම් ටිකත් මේකට දාගෙන යනවා. ඒතර ඒ පාඩම් වලින් එන කෙටි ප්‍රශ්න ටිකත් ඔයාලට කරන්න පුළුවන් වෙනවා. මේ පේපර් ක්ලාස් එකේ විභාගෙ ලං වෙනකොට ඔයාට සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමේ හැකියාව, ගේමක් නැතුව මේ කෙටි ප්‍රශ්න ටික ගොඩ දා ගන්න පුළුවන් හැකියාව ඔයාට ලැබෙනවා. එතකොට ඒක ආරම්භයක් විදිහට විතරයි මම කෙටි ප්‍රශ්න පහක් තෝරගත්තේ. හැබැයි මේ කෙටි ප්‍රශ්න පහ තෝරගත්තේ ස්ථීර වශයෙන්ම A level පේපර් එකේ ලැබෙන කෙටි ප්‍රශ්න පහක් ලැබෙන පාඩම් හතරක් තමයි මම තෝරගෙන තියෙන්නේ. එතකොට ඒක ඔයාට වටිනවා. ඊළඟට B කොටස ගත්තොත් ඔයා දන්නවා B කොටසේ එක ගානකට ලකුණු 150ක් ලැබෙනවා. එක ගාන ලකුණු 150ක් එනවනේ. ඒ වගේ PO paper එක පැත්තෙන් බැලුවොත් අනිවාර්යයෙන්ම ලොකු ගණන් තුනක් ලැබෙන පාඩම් ටික තමයි මම මේ දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ වර්ගජ සමීකරණ, වර්ගජ සිත, ශේෂ ප්‍රමේය, සාධක ප්‍රමේය, ඒකෙන් එනවා PO paper එක 11 වෙනි ගාන. B කොටස යටද නේද 11 වෙනි ගාන එනවා. අවකලනයෙන් එනවා පුතේ සම්පූර්ණ ගානක් ලකුණු 150ක ගානක් එනවා. ත්‍රිකෝණමිතියෙන් එනවා පුතේ ලකුණු 150ක ගානක්.
එතකොට මේ මේක ලකුණු 150ක් මේක 150ක් මේක 150ක් එතකොට ලකුණු ඔක්කොම කියද 450ක් එතකොට ඕගොල්ලෝ දන්නවා PO paper එකේ ගණන් පහයි ඕගොල්ලෝ හදන්න ඕන 7න් 5යි එතකොට පළවෙනි අදියරේදීම මං ගණන් පහයිනේ ඕගොල්ලෝ තෝරගෙන හදන්න ඕන ගණන් තුනක් paper එකේ PO paper එකේ ප්‍රධාන ගණන් තුනක් හොඳටම මේ papers කරලා දීලා සාකච්ඡා කරලා papers සාකච්ඡා කරලා මං ඔයාලට අවබෝධ කරලා දෙනවා මේ ගණන් ටික හදන විදිය. එතකොට මේ ආරම්භය පමණයි මේ ආරම්භය පමණයි ඊළඟට දැන් තව ටික දවසක් යනකොට ඔයගොල්ලෝ අනුකලන ඉගෙන ගන්නවා නේද? එතකොට අනුකලන ඉගෙන ගත්තට පස්සේ අපිට අනුකලන ගණක් මේකට දාගන්න පුළුවන් වෙනවා. අනුකලන ගණක් දැම්මට පස්සේ තවත් ලකුණු 150ක් එතන එකතු වෙනවා. අන්න එහෙම ක්‍රමානුකූලව කිසියම් පිළිවෙලක් සහිතව කරන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ වැඩසටහනක් මේ තියෙනවා. මොකද මම ඒක ක්‍රමානුකූල භාවයකට හදලා තියෙන හේතුව එකක් මේ papers කරන්න බොහොමයක් ළමයි ආස නැහැ. papers කරන්න ආස නැහැ. පාඩම් වගේ විදියට ඉගෙන ගන්න කැමති. හැබැයි paper එකක් කරනවා කිව්වොත් එහෙම ඒකට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් papers නොකරත් ALL paper එක හොඳට ගොඩ දාගන්න බෑ. අන්න ඒ නිසා මම එකපාර full paper එකක් පාවිච්චි කරන්නේ නැහැ. ක්‍රමානුකූලව ලකුණු ලැබෙන විදියට ලකුණු ටික A level paper එකේ ලකුණු ටික ක්‍රමානුකූලව අපිට එකතු කරගන්න පුළුවන් විදිහට කරදරයක් නැතුව පිළිවෙලකට එකතු කරගන්න පුළුවන් විදිහට ක්‍රමානුකූලව සකස් කරපු paper class එකක් තමයි අපි මේ පටන් ගන්න. ඒතර ඔය මම අද පටන් ගන්න PO paper එක ගැන තමයි ඔය සාකච්ඡා කළේ. හන්දේ? දැන් ඊළඟ සුමානේ applied paper එකක්. ඒතර applied paper එක පටන් ගන්නකොට මම applied ගැන කියන්නම්. ඒතර මම paper class එක කරන්නේ පළවෙනි paper එක දැන් ඔයාලට දීලා තියෙන පළවෙනි paper එක ඇති paper discussion 1 කියලා ඇති PO paper කියලා දාලා PO paper එක. ඊතර දෙවෙනි paper එක applied. තුන්වෙනි එක නැවත PO. හතරවෙනි එක applied. ආදී වශයෙන් සතියක් යන එහෙම එහෙම මාරු විවි යන්නේ. හැබැයි ඔයාලට ලැබෙන පළවෙනි PO paper set එකේ papers හතරක් යනකම් PO වලින් papers හතරක් යනකම් අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ පාඩම් සම්බන්ධව. එතකොට ඔයාලට gedaridi කරන්න වැඩක් තියෙනවා. ඕගොල්ලන්ට මම මේ බෝඩ් එකේ දාලා තියෙන පාඩම් ටික දැන් ඕගොල්ලෝ ඉගෙනගෙන නැත්තේ. ඕගොල්ලෝ මේ පාඩම් ටික බලලා හොඳට ප්‍රැක්ටිස් කරන්න. මේ පාඩම් වල ගණන් ටික හොඳට හදලා ඒ ටික බලලා ඒක හොඳට පුළුවන් කරගෙන ඊට පස්සේ මේ paper එක කරන්න. paper එක කරලා ඉවර වෙලා තනියෙන් paper එක කරලා උත්තර ටික ළඟ තියාගන්න. මම paper එක සාකච්ඡා කළේ වීඩියෝ එක දැම්මට පස්සේ ඕගොල්ලන්ගේ අඩුපාඩු මොනවාද කියන එක ඕගලන්ට පුළුවන් ඊට පස්සේ හරි වැරදි ටික බලා ගන්න. ඒ විදිහට මේ මිශ්‍ර අභ්‍යාසය කරන පාඩම් ටික ඉගෙන ගන්නට අමතරව සතියේට එක paper එක ගානේ මම සාකච්ඡා කරලා දෙනවා. ඕගොල්ලෝ කරගෙන යන ප්‍රධාන වැඩ අතරතුරට මේකත් ප්‍රධාන වැඩක් විදිහට එකතු කරගත්තොත් ඔයාගේ ප්‍රතිඵලයට හොඳයි. අවබෝධයිද? එහෙනම් දැන් අපි paper එක සාකච්ඡා කරන්න පටන් ගමු.